වසන්ත මුදලිගේ සහෝදරයාව මං සහෝදරයෙක් කියලා කියන්නේ මං ඕදි පාරක් හම්බුණා ආරගලයට කලින් අපි විශ්වවිද්‍යාලසාරට සම්බන්ධයෙන් ඌරුවරිගේ කළුමණිකා අම්මා හිතන්නේ ඔහුගේ අම්මාගේ නම කරන ඩිග්‍රී එකක් මං හිතන්නේ උරුම කළමනාකරණය හරි එකක් තෝරගෙන තින්නේ යා නමුත් දෙවෙනි වසරෙන් පස්සේ යාට මොකද උනේ net fm unlimited unlimited නාකවදේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙනව අනිකුත් විශ්වවිද්‍යාලවල ඒත් එක්කම අනික් පැත්තට රජයට සහ මේ සම්බන්ධයෙන් පාලනයකට උත්සාහ කරන කණ්ඩායමලට චෝදනාවකුත් එල්ල වෙනවා මේ ශිෂ්‍යයන් පාලනය කරන්න හදන්නේ දේශපාලනය මර්ධනය කරන්න හදන්නේ එවැනි තත්වයකට උත්සාහ කරන්නේ ළමයි පාරටේ කියලා බයයි පහුගිය කාලේ වහලා තියාගත්තෙත් ඒකයි විශ්වවිද්‍යාල එවැනි චෝදනාවක් මම ඒ සියල්ලක්ම ස්තරේ ප්‍රතික්ෂේප කරනවා විශ්වවිද්‍යාල 17ක් තිබෙනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය යටතේ අමාත්‍යංශයට තව පහක් තියෙනවා ඔබ දන්නවාද ඊට අමතරව මේ රටේ තවත් උපාධිධාරී උපාධිය ප්‍රදානය කරන විශ්වවිද්‍යාල 24ක් තිබෙනවා. ඊට අමතරව රජය හා සම්බන්ධව කටයුතු කරන ස්ලිට්, NSBM, ග්‍රීන් යුනිවර්සිටි වගේ විශ්වවිද්‍යාල තිබෙනවා. ඒවායේ මේ රටේ ශිෂ්‍යෝ ඉගෙන ගන්න. හරි? දැන් අද උදේත් මම ගියා NSBM එකට මම යන්න නියමිතය. දැන් ඒවායේ ශිෂ්‍යෝ අපි මේ පාලනය කරනවද? රාජ්‍ය මර්ධනයක් තිබෙනවද? එහෙනම් කොහෙන්ද මේ කතිකාව හැදෙන්නේ? මේ කතිකාව සම්පූර්ණ විරුද්ධ මම ඔබට කියන්නම් තරේ වසන්ත මුදලිගේ සහෝදරයාව මං සහෝදරයෙක් කියලා කියන්නේ මං ඕදි පාරක් හම්බුණා ආරගලයට කලින් අපි විශ්වවිද්‍යාලසාරට සම්බන්ධයෙන් දැන් මම මේක කියන නිසා මම හිතන ආචාර්ය මහාචාර්යවරු මාත් එක තරහ වෙයි නමුත් මම හිතන ඇත්ත කියන එක මම හිතන මගේ යුතුකමක් කියලා දැන් මේ මෑතකදී ආචාර්යවරුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වන්දනාගාරයේ ඉදිරියට ගොස් යම් උද්ඝෝෂණයක් කළා අපි දැක්කා ඒක විෘත විශ්වවිද්‍යාලයේ හිටපු කීප දෙනෙක් ඒගොල්ලෝ සමාජිකයෝ ඒගොල්ලන්ට අයිතිය තියෙනවා කරන්න නමුත් මුදලිගේ වසන්ත කුමාර කියන මේ පුද්ගලයා මේ තරුණයා ඔහු රුණ විශ්වවිද්‍යාලයේ ඉලියා පදිංචුනේ කොයි අවුරුද්දද කවුරුත් කියන්නේ නැහැ ඒක 14 වර්ෂයේ එහෙනම් ඔහු නිල වශයෙන් 18 දී උපාධිය කර නිම කළ යුතුයි නමුත් උපාධිය ඔහුට තවත් කල් දෙනවා විශ්වවිද්‍යාලයේ තියෙන නීතිය අනුව එය තව අවුරුදු දෙකක් මාරක එතකොට 20 හරි මේ වෙනකොටත් ඔහු දෙවනි වසර අවසන් කරලා නැහැ. ඒ නිසා දැන් ඔහුගේ විශේෂභාවය අහෝසි. ඒ කියන්නේ දුන්න කාලයට. මොකද තුන්වෙනි වසර මම මේක ඊටම කනගාටුවෙන් කියන්නේ ඌට කරන අපහාසයක් හරි නෙමෙයි මම කියන්නේ. ඇතැම් වෙලාවට ඌ මගේ සහෝදරයෙක් වගේ වෙන්න පුළුවන්. ඔහු අයත් වෙන පන්තිය විශේෂයෙන් ඔහු අයත් වෙන අපි කියමු සමාජය ලෝකයේ ඊටාත්ම පීඩණයට පත් වුණු සමාජයක්. හරි? ඌරුවරිගේ කළුමණිකා අම්මා හිතන්නේ ඔහුගේ අම්මාගේ නම. ඒකින් අපිට තේනවා මහවංශයට අයිති කුලකයක් මේ අය. මහවංශයේ වැඩි සමාජය ගැන කතා කරනවා. ඉතා ගෞරවයෙන් කතා කරන්නේ අපේ දෝත් මුදුන් කර වඳින මහාසාය හැදුනේ ඒ අයගේ ඉඩමක. ඒක නිසා මේ ඒක ගනුදෙනුවක් කරන්න උනා මේ දුර්ගම රජුරවන්ට කියලා කියවෙනවා මහවංශේ. එහෙනම් මෙයාගේ අයිතිය, මෙයාගේ උරුමය, එයා කරන ඩිග්‍රී එකක් මා හිතන්නේ උරුම කළමනාකරණය, හෙරිටේජ් මැනේජ්මන්ට්. හරි එකක් තෝරගෙන තින්නේ යා. නමුත් දෙවනි වසරෙන් පස්සේ යාට මොකද උනේ? එහෙනම් මේ සමාජය අපි කියමු දැන් උරු වර්ගල ඇත්තලන්ගේ සමාජය ඔවුන් දරන පීඩණය ඔවුන් දකින ඔවුන්ගේ සමාජය වගේ පරිදිගත වුණු ලෝකේ තවත් තවදුරටත් ඉතුරු වෙලා ඉන්න කීප දෙනෙක් ඉන්නවා නම් ඔවුන් පිළිබඳව UN සභාවේ එක්සත් ජාතීන්ගේ සභාවේ කතා කළ යුතු කතා කළ හැකි දක්ෂතාවයන් තියෙන කෙනෙක් මුදලගේ වසන්ත කුමාර ඔහුට නායකත්වය තියෙනවා ඔහුට කැපවීමක් තියෙනවා ඔහු බී සමර්ථ ලැබලයි කියලා ඔහුගේ සගයෝ කියන්නේ මට එතකොට ඔහු ඒ කියන්නේ සාමාන්‍යයට වඩා දැනුමක් තියෙන පුද්ගලෙක් මොකද උනේ ඔහුට දැන් ඔහුගෙන් සමාජයට සහ ශිෂ්‍ය සමාජයට ඔහුගේ සමාජයට ඔහුගේ මවට ඔහුගේ රහේ අය කිමුකෝ අපි ඒගොල්ලන්ගේ භාෂාවෙන් රහේ අයට සිදු වෙලා තියෙන දැන් ඔහු හිතන්න පුළුවන් මේ එතුමා කරන කාර්යයෙන් මුළු ලංකාවෙම විමුක්තිය හදනවායි කියලා එහෙම වෙන්නේ නැහැ භෞතික විද්‍යාවෙන්වත් එහෙම වෙන්නේ නැහැ අපි ඉන්න තැන අපි ඉස්සලාම හදා ගන්නකොට අපිට පුළුවන් ඒක ආදර්ශමත් කරලා ඡේ මොකද්ද කළේ තමන් හිටපු තැන විප්ලවය කළා ඊට පස්සේ අනිත් තැනට ගියේ මම මෙයාට උපදෙස් දෙන්න යනවා නෙමේ වාමාංශික මොකද ඒගොල්ලෝ මට වඩා වාමාංශික දාර්ශනිකයෝනේ මම කියන්නේ අපි ප්‍රචණ්ඩත්වය තොර වූ කතිකාවකින් මේ ප්‍රශ්න විසඳගමු net fm unlimited